භාග්‍යෙවත්තුූ අරහත්තුූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා නමුබුද්ධය අලුත් අවුරුද්දක් උදාවෙලා ඔබ සමාරවිට හිතනො ඇති ජීවිතයට අලුත් බලාපොරොත්තු එවගේම ජීවිතය අලුතින් පටන්ගන්නට අපි අපේ ජීවිතය පටංගත යුත්තේ අපගේ ජීවිතය දියුණු කරගත හැකි එවගේම අපගේ ජීවිතය යහපත් මග ගෙනයා හැකි උතුම් වූ ධර්මයක් කොස්සේ. එවිටයි අපට හැකියාවක් ලැබෙන්නේ අපේ ජීවිතය සාර්ථ කරගන්නට අද්‍යවසේදත් ඔබ මේ එක්විසිටින්නේ දැයි සුපින්වත්මිනිසුන්ට සත්්‍යය මඟ පෙන්වන්නා වූ සුභාෂිත මාධ්‍යමයවරකට පුරෝගාමී වූ පහණනි මාධ්‍යදේ කල්්‍යාන මිත්‍රයා ශ්‍රත්්ධාරූ පහනිී නාලිකාවන් ඔබවිතට ගෙනේන අසිරිමත්දම්සකත් සම්ගයි. අපගේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කිරීමට ප්‍රථමෙන් අප මේ සූදානංවන්නේ අපගේ භාග්‍යවතුන් වහන්සේට පුෂ්ප පූජාවන් දැක්වීමටත් එවගේම සම්ප්‍රදාායනු කෝලවදැහැත්තොට්ටිය ස්වාමින් වහන්සේට පිළිගන්නවා धर्मदेश ने संधा आराधना किरी नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय नमो बुद्धाय බුද්ධ ලෝකයේ අපි දන්නවා විවිතදේවල් රාශ්්‍ය ඇත්තියෙනවා. ඒ වගේ මයි ඒ හැම දෙයක් කොස්සේම අපට යම්කිසි දෙයක් පෙන්නනවා. අපගේ භාග්‍යවත න්ොහන්සේකේ ධර්මයේ පරම සුන්දර එලක්කේ වනාහි ඒ අමාමහනි වනයි. යම් කෙනෙට්ට පුළුවන්නම් භාග්‍යවතුන් වහන්සේගේ මේ උතුම් ව ශ්‍රී සත්ධර්මය ශ්‍රවණය කරලා තමන්ගේ ජීවිතයට ගලබාගෙන ඒ උතුම්ූ නිර්වාණය සාක්ෂාත් කරන්නට එයි ඔහු ලබාගන්නා වූ පරම සුන්දර දෙය. අදදවසේදී අප සූදානම් අපගේ භාග්‍යවතුන් වහන්සේ අප කරහි මහත්තු වූ අනුකම්පාාවයුක්තව දේශනාකොට වදාල ඒ උතුම් වූ නිවන් මඟ පිළිපඳව ශ්‍රවනය කරන්නට අධ්‍යිනේදිත් රෝපහනි මධ්‍යේ කල්්‍යාන මිත්‍රයා ශ්‍රද්ධා රෝපහනිී නාලිකාවේ ගෞරවනය ආරාධනය පිළිගෙන මෙහි වැඩම් කොට වදාලේ මහමි වුුණා අසපුවාසී බුද්ධ පුත්‍රාණන් වහන්සේ නමක්. අවසරයි පින්වස්වාමින් හන්ස. අප කෙරෙහි මහත් වූ අනුකම්පාාවින් යුක්තව මහත් වූ කරුණාවෙන් යුක්තව ඒ උතු මූශ්‍රි සත්ධර්මය දේශනාකරණසේක්වා. මේ යට ಸधು සාದು සාදು නಮತස්සේ භගෙವතුುವರහතුು සම්මා සම්බුද්දස්සೆ නಮತස්සෙ භගವතුು අರහತು, सम्बुद्धस्य नमोतस्य भगवतो अर्हतु सम्म सम्बुद्धस्य बुद्धं शरणं गच्छामि धमं शरणं गच्छामि सङ्गं शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि द्वितीयं पिदं शरणं गच्छामि द्वितीयं पि सङ्गं शरणं गच्छामि Tatiyampi, bedang sarenang gacami. Tatiyampi, damang sarenang gacami. Tatiyampi, sanggang sarenang gacami. Sadu, sadu, sadu. අධිස්ටාන කරගන්න මේ විදිහර කියන්න මම සතුන්මැරීමෙන් වැලකීම නම්බෝ සිිල්පද සමාදන්වෙමි සොරකම් කිරීමෙන් වැලකීම නම්බෝ සිල්පදය සමාදන් වෙමි වැරදිකාම සේවනයෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි බොරු කීමෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන් වෙමි මත් පෙන් හා මද්‍රවිය භාවිතයෙන් වැලකීම නම්මෝ සිල්පදය සමාදන්වෙමි පින්වත්ස්මීන් වහන්සේ මේ උතුම් සිල්පද මමාරක්ෂාකරමි උතුම් තිසරන සහිතවූ මාගේමිශීලය මීජීවිතයේ යහපත පිණිසද පරලොව සුගතිය පිණිසද නිවන් අවබෝධය පිණිසද හීතුවේවා. वासना वासनाविवा सधु नमस्कार सदु नमस्कारविवा समदा शमदा बुदुहि नमस्कार नमस्कारविवा දම්රුවනෙට සෙමදාසදහම් සරනයමි, නමස්කාරවිීවා සංගරුවනෙටෙ සෙමදාමහා සංග සරනයමි නමස්කාරවීවා නුරුවනට සෙමදාතිසාරන සරනයමිසාදු සාදුසාදු ගරුතර මහා සංගරත්නය නවසරයි ශ්‍රද්ධවන්ත පින්නත්නි උබමි සම්බන්ධ වන්නේ. සකල ලෝකවාසින් හට ඒ අමා ධර්මය මහත් කරුණාවෙන් යුතුව දන් දෙන්න ශ්‍රද්ධ රූපවාහිනය ඔස්සේ ගෙන එන්න අසිරිමත් දම්සක වැඩසටහන සමඟයි. අද දින අසිරිමත් ධර්මදේශනය සඳහා දායකත්වේ දරන්නේ ඇමරිකා එක්සත් ජනපදී වෝෂින්ටන් ඩ.DC මහමවනාව භාවනාසපුේ පන්නත් දාහක පිරිසක් විසින්. තින් ඒ පින්වත් පිරිස අන්තර්ජාලය හරහා ඒ ඇමරිකායෙක් ස්ජනපදේසිට මේ උතුම් සදහම් වැඩසටහන ශ්‍රවණය කරනු ලැබනවා. විශේෂයෙන්ම මේ සියලු දිනාම බොහෝම සන්තෝෂයටපත්වෙන්න ඕනේ විවාහාර වර්ෂයක් ගෙවේ ගිහිල්ලා තවත් විවාහාර වර්ෂයක් ඇරඹෙන අද දවසේ තමන්ට උතුම් වූ ධර්මදානම පින රැස්කරගන්නට ලැබනා කියලා ශ්‍රද්ධා නාලිකාව ලෝකයේ නොයික් ප්‍රදේශවල විසිරී සිටිනා පින්නත් පිරිස නොයිෙක් ආකාරයෙන් ශ්‍රවණය කරනවා. නරඹනෝ. ඒ සියලු දෙනාටම දායක වෙන්නේ බුදුරජාණන් වහන්සගේ නිර්මල ශ්‍රී සද්ධරම. අංගුත්තර නිකායේ දුකනිපාතයේදී බුදුරජාණන් වහන්සේ නොයිෙක් පරියායන්ගෙන්. නොයික් ආකාරවලින් ධර්මදානයේ ෙන වටිනාකම ගැන පෙන්වා දන්නා. උන්වහන්සේ පෙන්වා දුන්නේ සියලු දානාතර අග්‍රතම දානය වන්නේ ධර්මදානය බව. ඉතින් මේ පින්නත් පිරිස. බොහෝ දුරබැහැර රට වාසයකරමින් වුවත් තමන්ගේ ජීවිතයට තමන්ගේ ඥාතිහිතමිත්‍රාදින් සමග එකතු වෙලා ඉක්රැස් කරගන්නේ. උතුම්ම ධර්මදානමය පින්කමයි. ඉති නේ නිසා ලෝකයේ කොහේ හෝසිට මේ දම් දෙසුම යමික්්‍රවණය කරනවාද. මේ දම් දෙසුම ශ්‍රවණයකොට යම් කෙනෙගි සිතේ ඒ උතුම් නිවන් මග පිළිබඳව පැහැදීමක් ඇති වෙලා. යම්කිෙනෙක්ට ඒ උතුම් නිවන් මඟ ප්‍රගුණ කිරීමට මේ දම් දෙසුම උපකාරයක් බෞට පත්වනවාද. ඒ තුළින් ඉපදින සියලූම් පුුණ්‍යධර්මයන් අදදින මෙම උතුම් සඳහම් වැඩස සහනට දායකත්වේ දරනා පිරිසට හිමි වෙනවා. ඉතින් පින්වත්න අද මා ඔබට කියා දෙනට කල්පනා කළේ ඉතාමත්ම වැදගත් දේශනාවක්. විශේෂයෙන් අදදිනයේ ඒ ධර්මදේශනාවට දායකත්වය දරන. වෝෂින්ටන් .DC ඒ ඇමරිකායික් සජ්ජනපද අගනගරයේ වාසය කරන පින්වත් පිරිස. ධර්මයට බොහෝම ලැදි පිරිසක්. ඒ බුදුරජාණන් වහන්සේගේ උතුම් ධර්ම, නිරන්තරයෙන්ම ජීවිතයට ප්‍රගුණ කරගන්නට උත්සාහදරණ පිරිසක්. ඉති නේ නිසා ඒ සියලු දෙනාට තමන්ගේ නිවන් මග වැඩිදියුණු කරගනු පිණිස. ධර්මමාර්ගයෙන් තවදුරටත් ඉදි්‍රයට ගමන් කරනු පිණිස උපකාරවන උතුම් දෙසුමක් තමයි අද ඔබට කියාදනට මා කල්පනා කළේ. මේ උතුම් දේශනාව අන්තර්ගත වෙන්නේ අංගුත්තර නිකායට මන නිකායටද අංගුත්තර නිකායට අංගුත්තර නිකායේ දසක නිපාතයට කීවෙන් නිපාතයටද දසක නිපාතය කියා කියන්නේ පින්වත්න මේ දහම් කරනු දහය බැගින් වදාළ දෙසුම් තියෙන්නේ දසක නිපාතයේ. ඒනම් මේ උතුම් දේශනාව තුළත් දහම් කරනු කියයක් අන්තර්ගතයිද. දහයක් අන්තර්ගත වෙනවා. දේශනාව නම තමයි සමත සූත්‍රයකද නම සමත සූත්‍ර එක කියන්නේ සමතය පිළිබඳව වදාළ දෙසුම. ඒ දවස්සල භහග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්ස වැඩහිටී සැවැත්නුවර ජේතවනේ නම්මු අනේ පිඩු සිටතුමා විසින් කරවා පූජා කරන ලද ආරාමි. ඒ බුදුරජාණන් වහන්සේදා භික්ෂූන් වහන්ස ලෑමතුවා ඉතාමත්ම මනරම් වූ ගම්බිහිර වූ මේ දෙසුම වදාලා බුදුරජාණන් වහන්සේ විධරදේශනා කරනවා. නෝචයේ භික්කවේ භික්කු පරචිත්ත පරියායකු සලෝහෝති. පින්නත් මහනෙන යම් භික්‍ෂුවකට අනුන්ගේ සිද්දකින්ට දක්ෂ නැත්නාම්. කාග හිද්දක් ඉන්නද ඕ යම් භික්ෂුවකින්නා කෙතම ඒ භික්ෂුව අනුන්ගේ හිද්දකන්න දක්ෂනෑ. එක නොබ දන්නවා. උතුම් ධර්මය ප්‍රගුණ කරද්දි ප්‍රගුණකරද්දි ප්‍රගුණකරද්දි. ඉතාමත් නිහරට ප්‍රගුණ කරද්දි තමන්ට කැමති නම් අනිත් අයගේ සිද්ධකීම නුවන් උපදවාගන්ට පුළුවන්න මුත් වැඩි දෙෙනකොට එක තියෙනවාද. වැඩි දෙනකට ඒක නෑ එක ආයාසින් ධර්ම මාගේ ප්‍රගුණ කිරීමෙන් උපදවාගත යොත්තා. තින් බුදුරජාණන් වහන්සේ පෙන්ල දෙනවා මහනිෙන ඉදින් ඒ භික්‍ෂුවට, අනිත් අයගේ සිද්දකින්ට දක්ෂ නැත්තන්ගේ භික්ෂුව ත්‍රම කද කරන්න ඕනේ. අත සච්චිත්ත පරියායකුසලෝ භවිසාමීති ඒවන් හිවෝ භික්කවේ සික්කි තබ්බා. ත්‍රෙහිනං කොහොමද හික්වෙන්න කියලා කියන්නේ. තමන්ගේ හිත දකිනා කෙනෙක් වෙනවා කියල හික්වෙන්න කිවෝ. තමන්ගේ හිත දකින්න දක්ෂෙනෙක් බවට පත්වෙනවා කියලා? ක්ම කිය බුදුරජාණන් වහන්සේ වදාලා සචිත්ත පරියායකුසලෝ. තමන්ගේ හිත පිළිබඳව නිරතුරු අවබෝධයෙන් දකිමින් වාසය කරන කෙනෙක් බවට පත් වෙන්න කියලා වදාලා. එතුකට දැන් මේ පින්වතුන්ට අනිත් අයගේ හිද්දකීමෙන් වන තියෙනවාද නෑනේ තමන්ගේ හිතත් දැකගන්න යමාරුවේද නැද්ද සමහරලාට තමන්ගේ හිතේ නේවත් තමන්ට ප්‍රශ්නයක් නේද. එතකොට හිනං අපිට අනිත් අයගේ හිත් දකින්න බැයි නම්. අපි මොකද කරන්න ඕනේ. අපේ හිත ගැන හරියට දකිනවා කියලා හික් මෙන්න ඕනේ. කතංච භික්කවේ භෙක්කු සචිත්ත පරියායකුසලෝ හෝති. පින්නත් මහනෙන කොහොමද භික්ෂුවක් තමන්ගේ සිතිත දකිින්ඩ දක්ෂ කෙනෙක් වෙන්නේ. ඔන්න ලස්සන උපමාවකින් ඒ කරුණු බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. සයතහි භික්කවේ ඉත්තිහිවා පුරිසෝවා යුවා දහරෝ යුවා මණ්ඩන ජාතිකෝ. එතකොට ඔන්න එක්තරා තරුණ දුවෙක් හරි තරුණ පුතෙක් හරි ඉන්න. එතකොට මේ තරුණ දවාහරි තරුණ පුතාහරි ගොඩාක් ලස්සට සැරසෙන්න්න කැමති කෙනෙක්. තමන්ගේ ශරීරයේ පිරිසිුදු කරගෙන ඉතාමත්ම ලස්සනට පිළිවලට ඇඳලා පිළිවලට ඉන්න කැමති කෙනෙක්. එතකොට ආදාශේවා පරි සුද්ධේ පරියෝදාාතයේ එතකොට ඔන්න ඒ කෙනාද සැරසිලා ඉන්න කැමතින්නේ යා යන අම්කක් ඉස්සරහටද. හොඳට පැහැදිලිව පෙනින කැඩපතක් ළඟට කුමක් ළඟටද කැඩපතක් ළඟට එමත් නැති නම් ඒකෙන යනවා අච්චේවා උදක පත්තේ හොඳ පිරිසිදු වතුර තියෙන පැන්බඳනක් ළඟට ඇයි? තමන්ගේ මූන බලන්න. සකන් මුකනිමිත්තන් පච්චවෙක්ක මානු එකකට ඔහු ඒවිදිහයට ගිහිල්ලා ඔවු හෝ ඇය ඒ තරුණ පුතාහරි දුව හරි ඒ ඉතාමත්ම පැහැදිලිව මූන පිරිිණ කන්නාඩි ලඟට හරි. ඒ මත් නැති නම් පිරිසිදු දිය ඇති පැන්බඳන ළඟට හරි ගිහිල්ලලා තමන්ගේ මූුණ ගැන විම සවිමස බලනෝ. ඒ කන්නාඩීන් හරි දිය බඳන තුළින් හරි තමන්ගේ මුහුණේ සෙවනැල් ඒ මුහුණේ ප්‍රතිබම්බ බලනෝ එතකට බලද්දී සචේ තත්ත් පස්සති රජන්වා අංගනංවා එතකොට ඔහු දකිනවා ඒ මූනතියන දූවිලි ඒගේම දකිනවා මූනතියන ලප කැලලි එතකොට එහෙම දැකලා තස්සේව රජස්සවා අංගනස්සවා පහනායවායමති ඔහොමකද කරන්නේ ඒ දූවිලි හෝ වේවා ලප කැලලි හෝ වේවා ඒවා ප්‍රහාණය කරන්ට ඒවා බැහැර කරල දාන්න වැෑයම් කරනවා. එතුට ඒවා දුරු කරල දාන්න උත්සහ කරනවා. එතකොට නෝචේ තත්ත පස්සති රජංවා අංගනංවා එත රොය විදිර යම් කරලා ඒ බැහැර කරද්දි හ දකින්නේ නැත්තං මොන දකින්න නැත්තේ හු දකින නැත්තාං මූනි තව දුරට දූ විලි තියෙනවා කියලා හරි කැලැල් තියෙනවා කිය හරි දකිනේ නැත්තම් පින්වත්න මොකද කරන්නේ තේනේ වත්ත මනෝහෝත පරිපුන්න සංකප්පෝ ඔට එතනින්ම හු සතුටු මනසකින් යුතුවෙනවා. එයාගේ සංකල්පය පරිපූර්ණ බවට පත්වනා වෙනවා ලාභාාවතමී පරිසුද්ධන් වතමේති ආමට ඒකාන්තෙන්ම ලාභයක් මයි මගේ මුණදැ සිදුව කියල හොගේ සංකල්පය පරිපූර්ණ බවට පත්වෙනවා එක ඔොහ කන්නාඩියන්ටගේ ඇයි. මූනියම් ලප කැල්ි තියෙනවනම් දවිලි තියෙනවනම් ඉවත් කර ගන්න ඉති ඒක ඉවත් කරාට පස්සේයට සතුතුයි. ඉති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒව මේවකෝ භික්කවේ භික්කුණු පච්චවෙක්කනු බහුකාරහෝත කුසලේසු දම්ම පින්නත් මහ්‍ය ඔය විදිහටම යම් කෙනෙක් ප්‍රත්්‍යවේක්ෂා කරනවා නම් කුසල ධර්මයන් ගැන ප්‍රත්්‍යවේක්ෂා කරනවා කියල කියන්නේ හොඳට විමස්සවීමස තමන්ගේ ජීවිතය දිහා බලනොවනම් ඒ අදාළ කරුණ ගැන හොඳට නුවණින් විමසීමස බලනවා නම් ප්‍රත්්‍යවේක්ෂා කරමින් කුසල ධර්මයන් පිළිබඳව තමන්ගේ ජීවිතයේ කුසල ධර්මයන්හි වැඩීම පිළිබඳව එවිට බුදුරජාණන් වහන්සේ වදාලා ඒක ඔහුට බහුකාරයි බොහකාරයි කියන්නේ බොහෝ උපකාර පිණිස පවතිනවා කලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එතකොට දැන් මේ දේශනා කරමින් ඉන්න කුමක් ගැනත සචිත්ත පරියාය කුසල වෙන ආකාරය ගැන එක එ තමන්ගෙ හිත හොඳින්ම දකින්ට දක්ෂවීම පිළිබඳ එතකොට හරියට අර කන්නාඩිය දිහා ගිහිල්ලා තමන්ගේ මූන බලලා මූනි අපිරිසිුත්තෙන් දැනගෙන. ය පිරිසිදු කරගන්නවා වගේ. තමන්ගේ හිත පිළිබඳව දැකලා සිත පිරිසිදු කරන්ට මේ කෙන දක්ෂ වෙනවා. එතකට එහෙනම් මේකෙන ඒ විදිහටම ප්‍රත්්‍යවේක්ෂා කරනවා. ඒ මන්ද තිනම් නූනින් විමුසීමස බලනවක්කුමක් ගැනද. තමන්ගේ ජීවිතය ගැන. තමන්ගේ ජීවිතය කුසල ධර්මයන් වැඩී තිබෙන ආකාරය ගැන. ඒ මෙිහිමයි. ඌ කල්පනා කරනවා. ලාබිනුකෝම් හි අජ්්‍යත්ත චේතෝ සමතස්ස මම අභ්‍යන්තර චිත්ත සමතයක් ලබන කෙනෙක් ද. එහෙම නැත්තං නනුකෝම් හි ලාබහි අජ්‍යත්තන් චේතෝ සමතස්ස මම අධ්‍යාත්මික වූ චිත්ත සමතයක් නැති කෙනෙක්ද කෙලූ විමසන මකදමසන්නේ මම අධ්‍යාත්ම වූ අභ්‍යන්තරික වූ පවතින චිත්ත සමතයක් තියෙන කෙනෙක්ද ම් ම අභ්‍යන්තරික චිත්ත සමතයක් නැති කෙනෙක්ද. මකද මේ අභ්‍යහන්තරික චිත සමතය කියන්නේ. ඒ කියන්නේ පෙන්ුවත්නී දෙ අපේ හිත සාමාන්‍යයෙන් නිරතුරුවම කිිලුටුවෙනෝ. අපේ හිත නිරතුරුම විසිරෙනෝ. අපේ හිත නිරතුරුවම තිබෙන්නේ වැහිලා මොනුවගෙන්ද පංච නීවරණයන්ගේ මොනගෙන්ද පංච නීවරණයන්ගේ මොනද පංච නීවරණ කියන්නේ කාමච්ඡන්දයත් ව්‍යාපාදයත් තීනමිද්‍යත් උද්දච්චකුකුච්චයත් විච්ිකිච්චාවත් කියන්න මෙන්නමී පංච නීවරණ ධර්මයන්ගෙන් අපේ සිත නිරතුරුවමවැහිලා තියෙන්නේ. නිතර අපිට කාමරාගේ නවා නම් නිතර අපිට තරහ යනවානම් නිතර නිද මත කම්මලිකමේෙනවානම් නිතර හිත විසිරෙනවා නම් පසු තැෙනවානම් නිතර හිතට සැක එනවා නම් පෙන්වත්න දියුණු හිතක් උපදවාගන්නට එයාට අපහසුයි ඒවා ප්‍රහණය කරන්නේ නැතිව බුදුරජාණන් වහන්සේ ඔය නීවරණ පහගෙන දේශනා කළේ අන්ධ කරනා එමගින් අපේ අන්ද භහාවට පත්වෙනවා අචක්කු කරනා ඇස් නැති අය බවට පත්වෙනවා. ඒවගේ උන්වහන්සේ වදාළ ආවරනාා නීවරණ නිවන් මඟ හුරනවා නිවන් මග වසාදමනවා මොනවද මේ පංච නීවරණ යම්කිනිෙක් මේ පංචනීවරණ බැහැර කරමින් තමන්ගේ සිත භාවනා අරමුණක් තුල එක කරනවාද අන්න එතකුට අපි කියනවා එයා අභ්‍යන්තර චිත්ත සමතය වඩනවා කියලා. සමත කියන වචන තීරුම්ම කක්ද සමතයක් කියන්නේ සමත මන්ඩලේෙලයක්හල තියෙනවාද එ එක මනද කරන්නේ අරබුද ඇතිවවිද්දි අරබුද සන්සිින්දවනනේ අරබුද සමතයකට පත්තුවා එතකොට ඒ සමත මන්ලි තියනෙ කොහේද එක එලියනි තියනෙන නත් මේ සමති තියන්නේෙ කොහේද මේක ඇතුලි තියෙන් ඕන එක එතකොටමකින් සමතයකට පත් කරන්නේ මොවාද න්න චිත්ත සමත කොමද සමතකර පත් කරන හිත ඇතුළි ඇතිවන අර්බුද මොනාධත ඇතුල ඇතිව න අර්බුද කාමච්චන්ද හිත ඇතුළේ ඇතිව අර්බුදයක් ව්‍යාපාදය හිත ඇතුලේ ඇතිව අර්බුදය ීනිදේ හිත ඇතුළ ඇවන අර්බුදයක්. උද්දච්ච කුක්කුච්චේ විසිරීමත් පසු තැවීමත් හිත තුළ ඇතිවන අර්බුදයක්. ඒ වගේම විචිකිච්චාව නොඒ සැක සංකා සිත තුළ ඇතිවන්න අර්බුදයක්. එතකොට ඒ කෙනම්කද කරන්නේ. මේ හිත තුළ ඇතිවන අර්බුද සමතයකට පත් කරගන්න. මේ හිත තුළ ඇතින අර්බුද සමතයකට පත් කරන්නේ කොහොමද. ඒවා බැහැර කිරීමෙන් ඒ වෙනුවට කුසල් අරමුණක් තුළ සිත පිහිටවනවා. කුසල් අරමුණක් තුළ හිත පිහිටවද්ද. ආනාපාන සති භාවනා නිමිත්ත වේවා මෛත්‍රී භාවනා නිමිත්ත වේවා යම්ම ආකාර භාවනා නිමිත්තක් තුළ යම්කිෙනෙක් මේ නීවරණ ධර්මයන් සංසිඳවලා හිතේ සමතයක් උපදවාගන්නවා නං අන්න හිකට තමයි කියන්නේ අභ්‍යින්තර චිත්ත සමතය කියලා ඇතින් ඒක විස්තරවෙනවා පලවෙනි දිහා දෙවනි දිහානය තුන්වෙනි දිහානය හතරවෙනි දිහානය ආදී වශයෙන්වි දිහාන වශයෙන් විස්තර වෙන්නේ මේ බඳ උපදවාගත්ත පිරිසිදු සිත එතකට ඒ හිත පිරිසිදු සිතක් ඒ හිතේ අර හිත කිලුටු කරවන රලුව හිත කිලුටු කරන දේව නෑ පංච නීවරණයන්ගෙන් වැහැර වූහිත එබන්ඳූ හිතටයි කියන්නේ අභ්‍යිහන්තර චිත්ත සමතයක් උපද ගත්ත සිතක් කියලා. මිස්සිත බහෝම උපකාර වෙනවා අකුමක් පිණිසද ධර්මාව බෝධය පිණිස. දෙ අපි හිතමූ දෙැ අපිට මොකක් හරි පරීක්ෂණයක් කරන්න ඕනේ. අපි පරීක්ෂණය කරන්න අපි සුදුස අපිට පුළුවන් බ බස්හෝල්ටෙක් ඉඳලේ පරීක්ෂණය කරන්න. බෑනෙන්නේ ඒට නිශ්චිත තත්ත්ව තියවා නිශ්චිත පරිසර තත්ත්වයක් මත ඉඳල තමයි ඒක කරන්න තියෙන්න්නේ ඒව නැතු අපිට පුළුවන්ද දුම්්‍රීස්ථාන ඉඳල එක් කරන්න පාරක් අයි ඉඳලේ ගැලපෙන්නේ ඒ කරන්න බෑ එතකොට නොඒක් විදිහට ඒට බාධය නෝ එතුක නමුත් අපි විද්‍යාගාරයක ඉඳලයේ පරීක්ෂණය කරනවන අන්න ඒකට සුදුසු තැන් අන්න ඒ වගේම ධර්මය විදර්ශනා මනසිකාරයට නංවන්න එහෙ මතති නම් තමන්ගේ ජීවිතය පිළිබඳව යථහාර්ථය ඒ ආකාරයෙන්ම දකින්න විදර්ශනා භාවනාව තුළින් ඒ ආකාරයෙන්ම දකිින්ට අවශ්‍ය පසුබිම තමයි මේ සමතය තුළ විස්්තර වෙන්නේ. එක කියන්නේ මේ චිත්ත සමතය උපදවාගත්ත කෙනාට පහසුවෙන්ම ඒ විදර්ශනාවට හරවන්න පුළුව. එතුකට ඒ කෙනාට ඒ චිත්ත සමතය තුළ පිහිටලා. තමන්ගේ සිතේ උපදවාගත්ත ඒ ඉතාමත්ම රමණීය වූ ඉතාමත්ම පිරිසිදු අවස්ථාව මත පිහිට ල දැන් වෙන කිසිම කුණුගොඩවල් හිතේ. නෑ. එතුකට අයට පිරිසිදු මනසින් ධර්මීනුවනින් විමසමින් ජීවිතය නම්මූ ලෝකයේ සකස් විච්ච හැටි විමසන්න පුළුවන්. මේ ජීවිතයේ අහාර්ථය විදර්ශනා කරන්නට පුළුවන්. අන්න ඒ ආකාරයට විදර්ශනා මනසිකාරයක අර චිත්ත සමතයක් තුළ පිහිටලා දියුණු වෙන කෙනා තමයි ධර්මමාර්ගය දියුණු කරන්නේ කළ බුදුරජාණන් වහස පෙන්න ල දෙනවා. එත මෙතන දයා කල්පනා කරනවා. ලාබිනුකෝම්හි අජ්‍යත්තං චේතෝ සමතස්ස. මම මේ ආධ්‍යාත්මික වූ චිත්ත සමතය ලබනා කෙනෙක් ද. නනුකෝම් හිලා භිාජ්‍යත්තං චේතෝ සමතස්ස. එහෙමත් ඇතිනම් ම අභ්‍යන්තර චිත්ත සමතය ලබන්නේ නැති කෙනෙක් දන්න තමන්ගේ හිතගෙන හිමස බල නවාය. දෙම ස්චිත්ත පරියාය කුසල වෙන්නටයි හදන්නේ තමන්ගේ සිත පිළිබඳව දකිින්ට දක්ෂ කෙනෙක් බවට පත් වන්නටයි. එය උත්සාහ කරන්නේ. ඒ වගේමයා බලනවා නනු ලාබිනුකෝමි අධි පං්ඥා ධම්ම විපස්සනය මම ලස්සන වචනයක් දැඟෙනවන්න. මම අධි පඥ්ඥා ධම්ම විපස්සනාවෙන් යුතු කෙනෙක්ද මකින් යුතු කෙනෙක් ද අධි ප්ඥා ධම්ම විපස්සනාව ලස්ස නමක්නේ කක් දේ ඒ වචන ලස්සන වචන තේරුම අධිප්ඥා ධහම විපස්සනාව කියලා කියන්නේ ගැම්ඹුරු නුවනින් ධර්මය විදර්ශනා කරන කෙනෙක් දකද ගැඹුරු ප්‍ර්ඥාවෙන් ගැඹුර නුවනින් මමත් ඒ ධර්මය විදර්ශනා කරන කෙනෙක්ද. අනිත්‍ය වශයෙන් දකින කෙනෙක්ද තමන්ගේ ජීවිතය නම්මු ලෝකයේ සකස්වීම දකින කෙනෙක්ද කියලා ඒකෙන ඔන්න නුවනින් විමසනවා. එතකොට ඔය විදිහට එයා නුවණින් විමසද්දී එහෙම නැත්තං තමන්ට ඒ අධිපං්ඥා ධම්ම විපස්සනාව නැති කෙනෙක්ද තමා කිය නුවනිින් විමසන්න ඕනේ දෙැන් කරුණු හතරක් විමසවා මොකක්ද තමන් අභ්‍යන්තර චිත්ත සමතය ඇති කෙනෙක් ද එහෙම නැත්තං අභ්‍යන්තර චිත්ත සමත නැති කෙනෙක්ද. තමන් අධිප්ඥා ධම්ම විපස්සන ගැඹුර නුවණින් නිතුව ධරම විදර්ශනා කරන කෙනෙක්ද එහම නැත්තන් ගැඹුරුණුවනි නිතුව ධර්මය විදර්ශනා නොකරන කෙනෙනෙක්ද කියලා ඔන්න තමන්ගේ හදවතින් තමන්ගේ සිතෙන් තමන් විමසලා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට ඔය විදියට ප්‍රත්‍යවේක්ෂා කරද්දී එත ගැඹුරනුවනින් යුතු ධර්මය විමසවා කියනම එකක්ද ධර්මය විදර්ශනා කරනවා කියන්නේ ඒ කියන්නේ පින්මත්නී පංචි උපාදානස්කන්ද වශයෙන්. ඒ වගේ ස්පර්ශායතන වශයෙන් ධාතු වශයෙන් මේ ජීවිතය නම් වූ ලෝකයේ සකස්වීම ඒකෙන දකිමින් නුවණින් විමසන. එතකට ඒගෙන දකිනවා මේ ඉස්කන්ද ආයතන හේතුූන්ගෙන් හටගෙන හේතු නැතිවීම නැතිවෙලා යනවා. මේ පංචි උපාදානස්කන්ද හේතුවන්ගෙන් හටගෙන හේතු නැතිවීමෙන් නැතිවෙලා යනවා. ඒගේ මේ ධාතු කියනදේ ජීවිත නම්ූ ලෝකෙ සකස්වෙච්චිමි ධාතුහයක එකතුවක් වශයෙන් වදාළ කරුණ අනුව විමසමින් කෙනා දකිනවාම දහතු කියයා කියන්නේ හේතුන් නිසා හටගෙන හේතුන් නිරුද්ධවීමෙන් නිරුද්ධ වී යනස්භාව නිතු දෙයක් එපමනක් නොවේ. යම් චිත්ත සමතයක් උපදගත්ත නන්ගේ චිත්ත සමතය පවා පංච උපාදානස් කන්ධයක් විදිරේ ඒ කෙනා දකිනවා. ඒ කරලා එත් හේතුන්ගෙන් හටගත්ත දෙයක් විදිර දකිමින් එයත් ඉක්මවා යනවා. එතකොට මේකෙනා මේ ජීවිතය නම් වූ ලෝකයේ සකස්වීමයි මේ ආකාරර නුවනින් දකින්නේ. සචේ භික්කවේ භික්කු පච්චවෙක්ක මානෝ ඒවන් ජානාතු. ඉතින් පින්නත් මහනෙන ඒ භික්ෂුව ප්‍රත්්‍යවේක්ෂනා කරමින් මේ විදිහට දැනගන්න එකනෙ තමන්ගේ ජීවිතය ගැ ඕුවනින් නිමසද්දී ඇතැම්මට ඔහු මෙහම දැනගන්න. ොහොම දැන ගන්නේ ලාබීම් හි අජ්්‍යත්තං චේතෝ සමතස්ස මට අභ්‍යන්තර චිත්ත සමතය නම් තියෙන. එක කියන්නේ මං පංචනීවරණ බැහැර කරලා හිතේ උතුම් සමාධයක් උපදවාගෙන දැන් ඉන්නේ. පළවෙනි දිානය වේවා දෙවැනි දිානය වේවා තුන්වෙනි දිහානය වේවා හතරනි දිහානය වේවා අරූප දිාන වේවා යම් චිත්ත සමතයක් නමං උපදගෙන ඉන්නවා. නලාබී අධිපං්ඥා දහම්ම විපස්සනායාති. නමුත් මට ඒ අධිපං්ඥා ධම්ම විපස්සනාව නං නෑ. දැන්යා ප්‍රත්්‍යේක්ෂ කරදිමකත් දකින්නේ. සමතයක් එයට තියෙනවා. අභ්‍යියන්තර චිත්ත සමතයක් තියෙනො හැබැයි. අ අධිපං්ඥා දම්ම විපස්සනාව නෑ. ඒ කියන්නේ ගැඹුරු නුවනින් ධර්ම විදර්ශනා කරන කොට සයාගේ ජීවිත නෑ එතකොට තේන භික්කවේ භික්කුණා අජ්්‍යත්තංතේතුූ සමතය පතිත්තහාය ඔන්න එතකුටයා කරන්න ඕනදේ. ඒ භික්‍ෂුව අර අභ්‍යන්තරවදැ තමා තුළ තියෙන චිත්ත සමතය තුළ පිහිටා. තමන් උපදවාගත්ත චිත්ත සමතය මත පිහිටා. අධිපන්ඥා ධහම විපස්සනායෝගෝ කරණීයෝ. ඒ ගැම්ඹබුරුණුවනින් නිතුව ධර්මය විදර්ශනා කිරීමට වැෑයම් කළ යුතු වෙනවා. යොග කරනයෝ කිය නිසාදා ෑයම් කරනවාට. සෝ අපරේන සමයන ලාබිහි චේවහෝත අජ්‍යත්තං චේතෝ සමතස් ලාබිහි චාධිපඥ්ඥා දම්මවි පස්සනය. ඉතකොට ඔහුහෙම වැෑයම් කරොත්තහෙම ඒ ගැඹුරු නුවනින් ධර්මය විදර්ශනා කරන්න යම් කලක්යද්දී ඔහු අභ්‍යන්තර චිත්ත සමතයකුත් තියෙන ඒවගේම අධිපඤ්ඥා දම්ම විපස්සනාවත් තියෙන කෙනෙක් බෝට පත්වෙනවා කල බුදුරජණන් වහන්සේ වදාලා මිටනැති පින්වත් අපි තේරුන්ගත යුතුදයක් තියෙනවා සමහර උද්දව ඉන්නවා ඒ අය චිත්ත සමතයක් වඩනෝ චිත්ත සමතයක් වඩන්නේ යම් චිත්ත සමතයක් උපදවාගෙන පස්සෙ කාලි විදර්ශනාව වඩනවා කියෙන අදහසි එක විදර්ශනාවට හරවන්නවා කියන අදහසින් මේ චිත්ත සමතය තුළ පුදුමාකාර සහනයක් තියෙනවා පුුදුමාකාර සැනසීමක් තියෙනවා. අපේ විතර්කයන් සංසිඳී යනවා. එතකට පින්වත්න ඒ උස සමාධි තත්වයන්ට යම් කෙනෙක් පත්වෙනවාද. එයාගේ හිත මුළුමනින් පිහිටනවා ඒ උපදවා ගන්න සමාධිය තුළ. ඔහු ඒකින් සතුට වෙන කෙනෙක් බවට පත්වයෙනවා. එතකට පින්වත්නි මකද වෙන්නේ. සමහර උදවී ඉන්නවා ඒ චිත්ත සමතේ තුළ හි හිරවෙනවා කියන්නේ. එයා ඒකට ඇලුම් ඇලුම් කරනවා ඇලුම් කරන නිසා එයා ඒ චිත්ත සමතේ මුල් කොටගෙන විදර්ශනා වඩන්න පෙළවෙන්නේ නෑ එතකොට එය හැමදාම සමට පැය ගන. පැය දෙක තුන භාවනා කරනවා. හැබැයි වඩන්නේ හුදෙක් චිත්ත සමතයක් විතරයි ඒකෙන අඩ ගැඹුරු නුවනිින් නිතුව දර්මය විමසීමටයන්නේ ඒකට හේතුවද අප හිතම ආනාපානසති භවනාව කියලා. ආනාපන්සති භවන තුළ ඉතාමුත්ම ප්‍රණීත වූ සමාධයක් ඉප දෙෙනවා. ප්‍රණීත වූ සමාිය ඉපදු නහම ඒ ඒයට මාවනික වූ සමාධයක්. ඒ සමාධි තත්ත්වයට හිත කැමති වෙනවා. එතකොට එයාට හුන්දට ඒ සමාධයට හිත දියුණුවවෙද්ද. එයා තුළ ඒ අභ්‍යිහන්තර චිත්ත සමතිය තුළ වැඩෙන කුසලතා දියුණු වෙනවා. ඒ කියන්නේ. ඒ කෙන තුළ ඒ සමාපජ්්‍යන කුසල ධයාානයට සමවැදීම කුසලේ වැඩෙනවා. ඒ වගේම ටිතිකුසල ධ්‍යානය තුළ හිත පැවැත්වීම කුසලේ වැඩෙන. දැ ඔයගේ කුසලතා වැඩෙද්දී. ඒකෙනගේ හිත හොඳට ඒ මට්ටම තුළ ස්ථාවර වෙද්දී ඒ ඒ සමාධිය තුළ ඇති සැපේට කැමති වෙද්දී ඒකෙන සමහරට පැය දෙක තුන ඒ එකම සමාධියෙන් එකම පළගින් ඉන්නවා. ඒ සමාධී තියෙන ප්‍රීතිය සැපය අත්දකිමින් මිසක් ඒ කෙනගේ හිට නැමන්නේ නෑමකටද අන්න අධි පං්ඥාදම්ම පස්සනාවට මොක දර තුල තියෙන ප්‍රනීත බව නිසා ඒ ප්‍රනීත බවතුළ හිත කොටුවෙලා. එතකොට අන්න එබඳු කෙනෙක් ගැ තමයි ඉමතන කියන්නේ. එතකොට ඒ කෙනාමොකද කරන්න ඕනේ ඒ කෙනා අරදැන් තමන් ස්ථාවර කරගත් ස්ථාවරව උපදවාගත් නීවරණ රහිත වූ ඒ අභ්‍යන්තර චිත්ත සමතය තුළ පිහිටලා ටිකටිකමී ඉස්පර්ශායතන ධාතු ඒ වගේම පංචු පාදානස්කන්ද වශයෙන් මේ ජීවිතය නම් වූ ලෝකයේ සකස්වෙච්ච හැටි ගැඹුරු විදර්ශනාවට ලක් කරන්න ඕනේ. අන්න එහම අමාරුවෙන් හරිහෙම ටිකටික උත්සා කරන්න ගත්ත ඒකනාගෙහිත මේ විදර්ශනාභාවනාව තුළත් හිටන්න පටන්ගන්නවා එයාට කැමතිනම් ඒ තමන් යම් සමතයක් උපදවාගත්තාද ඒ උපදවාගත්ත සමතයේ මනිත්‍ය බවට වඩන්න පුළුවන් හමත් නැතිනම් ඒෙනට වෙනම ඒ සමතය උපදවාගත්ත ඒ පහසු තත්ත්වය තුළ පිහිතලා ඒකෙනාට වෙනම විදර්ශනා වශයෙන් මේ ධර්මයන් වෙනෙහි කරන්න පුළුව ඔය කොයි මාකාරයකින් හෝ වේවා වඩා වැදගත්වන්නේ මේ සමතයක්ත් විදර්ශනාවත් යුගනද්දවීම කියන්නේ එකට සමගාමීව වැඩෙන්න්න ඕනේ. එකට සමගාමීව සමඳය විදර්ශනාවත් වැඩනොත් තමයි උතුම්ම ධර්මාවබෝධය කර අය මේ නිවන් මගේ කෙනාට ප්‍රකටවන්නට පටන් ගන්නේ. ඉතින් ඒ නිසා ඔබට යම් විදිහකට ඔබ හොඳට සමාධී වඩන කෙනෙක් නම්. නමුත් විදර්ශනාවට ඔබේහිත යන්න නැත්තං විම කද කරන්න ඕනේ. ඒ චිත්ත සමතය තුළ පිහිටලා. විදර්ශනා වඩන කෙනෙක් බවට පත්වෙන්න ඕන එතකට හැබැ ඒ චිත්ත සමතය තුළ පිහිටලා. ඒ චිත්ත සමතය නැති කරගන්නේ නැතිව. මේ මට්ටමට පත්වෙන්න නම් ඔබ ඉස්සල්ලා හොඳට චිත සමතය පුරුදු කරන්න ඕන ඒතුළ පිහිටන්න ඕනේ තුළ හොඳට පිහිටි කෙනෙක් ගැන තමයි මේ විතර වෙන්නේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්ස එතකොට ෆින්වත්න්නේ තවත් සූත්‍ර දේශනාවක මේ මුල්කරගෙන අරහත්වයට පත්වීම විස්තර කරනවා විස්තරකර ඇදිි ලස්සන වචනයක් භාවිතා වෙන ඒ තමයි සමත පූරුවන්ගම විදර්ශනාව මකක්ද ඔ සමතය මුල්වී වඩන විදර්ශනාව කියන එක මේ ලෝකෙ රහන් වහන්සලා බිහිවෙන ක්‍රමයක් විදිහටයි බුදුරජාණන් වහන්සේ පෙනලදීලා තියෙන්නේ ඊට පස්සේ ඊළඟ කරුණ සචේපන භික්කවේ භික්ු පච්චවෙ එක්කමානෝ ඒවන් ජානාති ත් මහන් නිමහිලා භික්ෂුව ප්‍රත්්‍යවේක්ෂා කර දිිමහිම දැනගන්නවා. ලාබහිම් හි අධිප්ඥා ධම්ම විපස්සනාය මට අධිපං්ඥා දම්ම වි පස්සනාව නං තියනවා. ඒ කියන්නේ ගැඹුරු නුවණින් යුතු ධර්මය විදර්ශනා කිරීම නම් තියනවා. ඒ කියන්නේ එකෙනා එක්කු මේ ඇස කණනාසේ දිවකය මනස කියෙන ආයතන හය ඉතා ආමත්ම ගැඹුරින් දැන් ඔය සලාහිතන සංයුක්තය විස්තරව වෙන විදිහත ඉතාමත්ම ගැඹුරින් නුවනින් විමසන කෙනෙක්. එහිමත් නැතිනම් කන්ද සංයුක්තයේ විස්තරවෙන විදිහට මීකිෙනා ඒ පංච උපාධනස්කන්ද, රූප උපාදානස්කන්දේ, වේදනා උපාදානස්කන්දය, සංඥා උපාදානස්කන්ද සංස්කාර උපාදානස්කන්දය සහ විඤ්ඥාන උපාදානස්කන්දේ ගැඹුරින් විමසන කෙනෙක්. ඒහමත් නැතිනම් ඒ පුද්ගලයා ධාතු පිඳ විතර ව ආකාරයට ධාතු සංයුක්තයේ මේ පටවි ආපෝතේජෝවායු ආකාස විඤ්ඥාන කියන ධාතු මුල් කොටගෙන ජීවිතය නම් වූ ලෝකයේ සැස්ම අනිත්‍ය වශයෙන් ගැබුරෙන් විමසන කෙනෙ. හෙමත් නැතිනම් ජීවිතය නම් වූ ලෝකයේ දුක සකස් වෙන ආකාරය ඒ අභිසමය සංයුක්තයේ විස්තර වෙන ආකාරයට පටිච්ච සමුපාද වශයෙන් දකින කෙනෙක් එතකට මේ කොයි ආකාරයකට හෝ වේවා ඒකිෙනා විදර්ශනාවෙන් යුතුවෙනවා. ඒකෙන විදර්ශනා මනසිකාරෙන් යුතු වෙන. ඒ කිය මේ ජීවිතය නම්මුූලෝකි ඇත්ත තත්වේ ඇත තත්ත්ම කක්ද අනිත්‍ය ධර්මතාවය ඒ තුළින් දකිනා කෙනෙක් බවට පත් වෙන එතුට ඒ කියන්නේ එයාට වැඩනි මොන භවනාවත්දැන්. විදර්ශනා භාවනා වඩන කෙනෙක් මෙයා මෙයා බොහෝම ගැඹුරෙන් ඒ. ධර්මය නුවණින් විමසනෝ. එතකොට එයාට අ අධි ප්ඥා ධම්ම විපස්සනාව තියෙනෝ. හැබැයි නලාබහි අජ්්‍යත්තං චේතෝ සමතස්ස එයාට අර අභ්‍යන්තර චිත්ත සමතයක් ලොකුවට නෑ. ඒක අට ගොඩාක් නුවණින් විමසීම තමයි ප්‍රබල වෙන්නේ. එයාට චිත්ත සමාධහ කියනෙ එච්චර පහිටන්නේ නෑ. එතකොට ඒ කෙන අ හිතේ නීවට රහිත තත්ත්වයන් පළවෙනි දිහාන දෙනි දිහානේ තුන්වෙ දිහානය හතරවෙනි දිහාන අරූප දිහානාදී ඒකෙන අත්දක් ඉන්නේ එතකොට මකද වෙන්නේ. දැන් ඒකෙනගේ අභ්‍යාන්තර චිත්ත සමතයක් වැඩලනෑ. එතකොට තේන භික්කවේ භික්වුණා අධිපඥ්ඥා දම්ම විපස්සනය පතිට්ටහාය. ඔන්න මොකක්ද කරන්න ඕනේ. ඒ භික්ෂුව දැන් ඒයාලග තීනෙමකක්ද ැඹුරු නයුක්ත ධර්මය විදර්ශනා කිරීම අන්න ඒක තුළ පිහිටලා එක කියන්නේ අධිප්ඥා ධම්මවිපස්සනාව තුළ පිහිටලා ඒ භික්ෂුව අජ්‍යත්තං චේතෝ සමතයේ යෝගෝ කරණීෝ. අභ්‍යන්තර චිත්ත සමතයක් උපදවාගනු පිණිස වැෑයම් කළ යුතුය නවා. ඒක පින්නවත්ි දැන් ඔය යම් කෙනෙකුට විදර්ශනාවනං වැඩෙන් නුවනින් විමසීම නම් ප්‍රකට ඒ නුවනින් විමසීමට භවනාව වශයෙන් ප්‍රගුණ කරන්නට පුළුවන් ඒෙන අ ඒතම් ගැඹුරු නුවනින් ජීවිතය නම් වූ ලෝකයේ ඇත්ත සභාවේ දකිින්ට කරන උත්සාහය එයට පුළුවන් පළඟක් බැඳගෙන වාඩිවෙලා අ කරන්න ඇස් දෙක පියාගෙන් පංච උපාදානස්කන්ද වශයෙන් වේවා ආයතන වශයෙන් වේවා ධාතු වශයෙන් වේවා පටිච්ච සමුපාද වශයෙන් වේවා එකන්න එක එකන්න එක එකන්න එක මකද කරන්නේ. හොඳට ගැම්ඹූරෙන් නුවනිින් විමසනෝ. එතකට ඒනා ගැම්බුරෙන් නුවනිිින් විමසන්නේ කොයි ආකාරයටද. අභ්‍යන්තර චිත්ත සමතයක් උපදින ආකාරයට. ඒ කියන්නේ තමන් විමසන්නේ කොයිම වූ හෝ ආකාර දෙයක් ද අන්න ඒ විදර්ශනා සහගත කුසල් අරමුණ තුළ නීවරණ සංසිඳන විදිහටයි ඒකිනා විමසන්නේ ත කාමච්චන්දයක් එඩ දෙන්නේ නැතිව ව්‍යාපාදයක් එන්න දෙන්නේ නැතිව ඒ වගේම ටීනමිද්ධයක් එන්න දෙන්නේ ැති උද්දච්චකු කුච්චයක් එඩ දෙන්නේ නැතිව විචිකිච්චාවක් එන්න දෙන්නේ නැතිව. ඒ කෙන ඒ උතුම් ධර්මයමකද කරන්නේ. හොඳට විදර්ශනා වශයෙන් විමසනො. එතකොට ඒ යම් විදර්ශනා භහාවනා මනසිකාරයක් ඇත්ද ඒ විදර්ශනා භාවනා මනසිකාරය තුළ හිත එකඟ වෙන්න ගන්න ඒ තුළ නීවරණ සංසි දෙන ගන්නවා අන්න එතකොට විදර්ශනාව මතමුල් වූ සමතයක් එයාට හැදෙනෝ එතකොට ඒ විදර්ශනා සහගත චිත්ත සමාධයක් එයා තුළ උපදිනෝ අන්න එතකොට එයාගේ අභ්‍යන්තර චිත්ත සමතය කියනෙක දැන් ඒ තුළ විද්‍යමානවද නැ්ද විද්‍යමාන වෙන ොට අට සමතය විදර්ශනාව කියන දෙකම වැඩෙනවා එතකොට අන්න බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට එහෙම කරද්දී කෙනා සු අපරේන සමයේන ලාභිචහෝචේවහෝති අධි පඥ්ඥා ධම්මවි පස්සනය එතකොට ව පස්සෙ කාලෙදී අර අධි පඥ්ඥා ධම්මවි පස්සනාවත් සහිත අජ්්‍යත්තං චේතෝ සමතස් අර අභිහන්තර චිත සමතයයක් ඇ කෙනෙක් බවට පත් වෙනවා දෙකම තියෙන කෙනෙක් ඒ දෙකම තියන කෙනා තමයි නිවන් වගේ ඉස්සරහට යන්නේ එතකොට මේ කෙද අපිහිතමූ ඒ කෙනට සමහර කෙනෙක් ඉන්න පුළවා විපස්සන වගේම සමතය වැඩිෙන එතුට එහෙමුණු ඒේකනාට කැමතිනා වෙනම අධිපඥ්ඥා දම්මය පස්සනාවයි වෙනම අභ්‍යන්තර චිත්ත සමතය වැඩන්න පොළවා ඒ කොහොමද ඒ කියන්නේ අපිහිතමඔයා චිත්ත සමතයේ දියුණු කරගන්ට උපකාර කරගන්නවා ආනාපාන සතිය වගේ සමත භාවනාවක්. මෛත්‍රය වගේ සමත භාවනාවක්. විදර්ශනාව දියුණු කරගන්ටයා උපයෝගි කරගන්නවා අනිත්‍ය නූණින් විමසීමී භාවනාවක්. ඉතුට යම්වෙලාවක් ඉනවා ඔය දෙකින් දියුණු කරගන්නා ගුණ දහම් එකට සම්බන්ධ වෙන. එයා අර අනිත්‍ය වඩන වෙලාව හිතේකඟවේවී අර වඩන සමතයේ පුරද්ධ නිසා. සමතය වඩන වෙලාවිදී ඒ සමත භාවනාවතුල උපදගන්නා යම් කිසි චිත්ත සමාධයක් ඇත්ද අනිත්‍ය වශයෙන් විමසන්නට උපකාරවේවි අර වඩන දම්ම විපස්සනා. එතකොට පින්වත්න දැන් මේ මියාකාරයට අපි නිවන් මග මේ සමත විදර්ශනා කියන දෙකම එකසේ වඩමින් යන්න ඕනෙ ගමනක් තමයි තිබෙන්නේ. ඊට වසේ බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනවා ඇතැම් භික්ෂුවක් ඉන්න පුළුවන්. ඒ භික්ෂුව නෝන ඉදිිම සද්ධී ඒ භික්ුවට මෙන්න මෙහෙම තේරෙනවා. නලාබිහි අජ්්‍යත්තං චේතෝ සමතස්ස මට අභ්‍යන්තර චිත්ත සමතයක් නෑ. නලාබහි අධිපඥ්ඥා දහම්මයි පස්සනා යාති. මට අධිපඥ්ඥා ධම්මයි පස්සනාවකුත් නෑ ගැඹුරු නුවනින් යුතු ධර්ම විදර්ශනා කිරීමකුත් මාතුළ නෑ කියලා. එතකොට ඔහොම කද කරන්න ඕනේ. තේන භික්කවී බික්ුණා තේ සංීව කුසලානං ධම්මානං පටිලා භායදැ ඒ භික්ෂුවට මනවත් නේන. අධි ප්ඥා කෙන විදර්ශනාතුළ උපදවාගත දෙකුත් නෑ සමතයතුළ උපදවාගත දෙකුත්. නෑ එතකොට එහෙනං ඒ භික්ෂුව මේ උතුම් කුසල ධරමයන් උපදවාගන්නු පිණිස. අධිමත්තෝ චන්දෝච, අධි මාත්‍ර කැමැත්තක් උපදවාගන්න ඕනේ. වායාමෝච වැයමක් කරන්න ඕනේ. උත්සාහෝච, උත්සාහයක් කරන්න ඕනේ උස්සෝල් හිීච මහාවීරයක් වඩන්න ඕනේ අපපටිවානීච්ච නොපසුබ නොපසු බැසීමෙන් නිතුවේක වඩන්න ඕනේ සතිච්ච සම්පජඥංච කරණය සිහියත් නුවනත් ඒ පිණිස පවත්වන්නට ඕනෑ කල බුදුරජාණන් වහන්සේ වදාලා. එ බන්ක ලස්සන දේශනයක් නේද. එහෙනම් බලන්න දැ ඔබ නුවනිි මුස ඔබගැ. ඔබ තුළ මේ දෙකම නැත්තං වහාම කැමැත්තක් වැයමක් උත්සාහය අධික වීරයක් ඒවගේම නොපසුබස්නවීරයක් සිහයක් සම්පජන්නයක් නුවනක් උපදවාගත යුතු වෙනවා මේ දෙක උපදවා ගන පිණිස. ඊට පස්සේ ඒක මෙ මෙහම ලස්සන උපමාවකින් පෙන්නල දෙෙනවා ද මේ දෙකම නැති කෙන ගැන සයතාපි භික්කවේ ආදිිච්ච චේලෝවා ආදිිච්ච සීසෝවා ඇඳුමට ගිනිය විලෙනවා. එහෙමත් නැති නම් කෙනෙගේ හිසට ගිනියවිලෙනවා. තස්සේව චේලස්සවා සීසස්සවා නිබ්වාාපනාය. ඉති නොහු ඒ ඇඳුම හෝවේවා ඒ හිස හෝවේවා නිවාදමනු පිණිස උමක් කරනු පිණිසද නිවාදමනු පිණිස අධිමත්තං චන්දංච අධිමාත්‍ර කැමැත්තක් උපදවා ගන්නවා. වායාමංච වැෑමක් උපදවාගන්නවා උත්සාහයක් ඇති කරගන්නවා. ඒ වගේ මුස්සාල් මහා වීරයක් කරනවා. අප පටිවානී චංච එක කියන්නේ නො පසු බසින්නේ නැයි පසබැසත් මොකද වෙන්නේ. පිච්චිලා ය මැරිනෝ. එ ඉක්මනට වහාම ගින්න නිවාගන්න උත්සහ කරනවා. සතිද සම්පජඥංච කරය සිහියත් නුවනත් ඒ පිණිස පවත්වනවා. ඒව මේවකෝ භික්කවේ. තින් පින්නත් මහනි ඔන්නව ඒ විදිහට මහරියට ඇවිලිච්ච ගින්නක් ඇගේ ඇවිලිච්ච ගින්නක් වස්ත්‍රවේවා හිසවේවා ඇවිලු නහම ඒ ගින්න නිවාගන්නයා වෑයම් කරනවා වගේ ඔහු පසුකාලේ ඔහු මොකද කරන්නේ අර තමන්තුල නැතිමේ කුසල ධර්මයන් උපදදාගන පිණිස වයම් කරනවා ඉතින් ඔය විදිර ෑයම් කරදද සු අපරේන සමයේන ලාබිහිචහෝති ඔහුට පස්සෙ කාලෙදී මේ චිත්ත සමතයත් අධි පං්ඥා ධම්ම පස්සනාවත් කියන දෙකම ලබනා කෙනෙක් බවට ඔහු පත්වෙනවා කළ බුදුරජාණන් වහන්සේ වදාලා ඊර පස්ස හතරවෙනි කරුණ ඒ භික්ෂුව විද නුවනින් විමසල බලද්දී යට තේරෙනවා මෙහෙම ලාබිම්හි අජ්්‍යත්තං චේතෝ සමතස් මම අභ්‍යහන්තර චිත්ත සමතය ලැබූ කෙනෙක් මට අභ්‍යන්තර චිත සමතයක් මාතුල තියෙනවා ඒ වගේම ලාබී අධිපඤ්ඥා ධහමහි පස්සනය මට අධිප්ඥා ධම්මහි පස්සනාවකොත් ගැඹරනුවනින් යුතු ධර්මය විදර්ශනා කිරීමකුත් තියෙනවා මේ දෙකම තියෙනවා කියලා දකිනවනම් එක නම් කද කරන්න ඕනේ. තේන භික්කවේ භික්කුණා තේසුයේච කුසලේ සු ධම්මේ සු පතිට්ටහායි. ඔහු ඔය දැන් තමාතුළ විද්‍යමානවන තමාතුළ පිහිටි කුසල් දහම් තුළ පිහිටලා උත්තරින් ආසවානං කයාය යෝගෝ කරණීෝ. තවදුරටත් ආශ්‍රවශය කරනු පිණිස ෑයම් කළ යුතු කුමක් පිසද ආශ්‍රමී අභ්‍යන්තරික කෙලෙසුන් ප්‍රහාණය කරනු පිණිස වැෑයම් කළ තු වෙනවා ක බුදුරජාණන් වහන්සේ වදාලා. එතකොට හිෙනම් ඔන්න ඒ දෙකම තියෙනගෙනා මේ සංසාරදුකින් නිදහස් වීම පිණිස ත් අවශ්‍ය මූලිකටික යාලඟ තියෙනවා. ඒ තුළ පිහිටල එයා දැන්තින්න වැඩේ කරන්නකද වැඩේ ආශ්‍රවශය කිරීම නම් උතුම් කටයුත්ත කර කරන්න එයා වැෑයම් කරන්න ඕන කොහොමද ෑයම් කරන්නේ නැවත නැවතත් අධිචිත්තේ සහ අධි සමතය සහ අර අධි පඥ්ඥා දම්ම වි පස්සනාවේ යෙදීමෙන් තමයි ආශ්‍රව ෂේවෙලා යන්නේ ඊට පස්සදැ කරුණු කියා කිවද හතරක්නේ අව කරනු හයක් බදුරජාණන් වහන්ස පෙන්නල දෙ නාම්මතැදී. ඒ තමයි තමන් විමසල බලන්න කියනවා. චීවරම් පහම් භික්කවේ දුයි දේන වදාමි සේවි තබ බම්පි අසේවිතබ බම්පි පින්නත් මහනන මේ චීවර මම දෙයාකාරයි කියලා කියනවා. දෙ මස්හිවුරු කියන එක එහෙම නැත්තන් ඔබන අඳන වස්ත්‍ර කියන එක දේ‍යාකාරයකින් යුක්තයි කියලා මම කියනවා. ඒමකදද සේවි අබ්බම්පි අසේවිත අත්්බම්පි. සේවනය කළ යුතු සහ සේවනය නොකළ යුතු වශයෙන්. ඒ කොහොමද සේවනය කරනවා කියන්නේ? ඕ එක බා විතා කරවා කියනනේ එතකොට ඒ මෙිහිමයි. ඒ කුමන අර්ථයන්ද මා විස්තර කළේ කලා බුදුරජාණන් වන්සදැ විස්තර කරනවා. අ තත්තයං ජඥා චීවරං ඉදංකෝමයේ චීවරං සේවතු අකුසලා දම් මාභිවඩ්ඩන්ති ඔබ යම්විධීකට දැනගන්නවාද මේචීවරයේ පරිහරණයෙන් මගේ අකුසල ධර්මයන් වැඩෙනවා. කුසලා දම්මා පරිහායන් කසලධර්මයන් පිරිහෙනවා කියලා. එතකොට යම් සීවරයක් පරිහරණය නිසා අකුසල ධර්මයන් වැඩෙනවාද කුසල ධර්මයන් පිරිහෙනවාද අන්න ඒ චීවරය සේවනය නොකළේ තුයි. යම් විදිීකර දැන ගන්නවාද. මේ මේචීවරය පරිහරණයෙන් කුසල ධර්මයන් වැඩෙන. අකුසල ධර්මයන් පිරිහෙනවා කළේ ඒ චීවරය පරිහරණය කළේ තුයි කලා බුදුරජාණන් වහන්සේ වදාලා කොහම සිවර ලින් අකුසර ධර්මයන් වැඩන්නේ. සමහරසිවරතියන ලස්සන සිවුරුණේද. ඒවා මුල්කොටගෙන තමන්ගේ සමහරයට අභ්‍යාන්තර අකුසල් ඇවිස්ේන්න පුළන්න ඔබට නම් මේ අදාළවෙනි කොහොමද. ඔබ අඳින ඇඳුම් ගැන කල්පනා කරන්න. සමහර ඇඳුම් තියෙනවා ඒ ඇඳුම්, ඒ ඇඳුන් සහරලාට වියතක් විතරණ පල්ල ඒ ඇඳ නැද්ද තියන හිම ඇදුුම් පරිහරණය කර අද මමුකද වෙන්න ගොඩක් වෙලාවට අකුසල ධර්මයන් වැඩනවා කුසල ධර්මයන් පිරීහෙන්වා තමන්ගේ ශරීර කොටස් ප්‍රදර්ශනය කරන මුකරද්ද අ අභ්‍යන්තරිකව කාමයට ඇති කැමැත්ත නිසා ඒ වගේ අ හිත ඇවිශසෙන ඇඳුන් තියෙනවාන ඒ වගේ තමන්ට හානි පිණස පවති ඇදුු තියෙන තමම කල්පනා කරනේ තමන් ඉෙදරතියෙන ඇදුම් ගැන මනේදුම් වලින්ද තමන්ට අකුස ධර්මයන් වැඩෙන්නේ කුසල ධර්මයන් පිරිහිෙන්නේයන්න ඒබන්ඳු ඇදුම් පරිහරණය කරන්න කිව්වා මොනේදුම් වලින්ද කුසල ධර්මයන් පිරිහිලා යන්නේ කුසල ධර්මයන් වැඩෙන් යන්න බඳු ඇදුම් අයින් කරන්න කියලා බුදුරජාණන් වහන්ස වදාලා. ඊට පස්ස පෙන්ල දෙනවා පින්ඩ පාතම් පහම් භික්කවී දයිදේන වදාමින් පිණ්ඩපාතයක් ආහාර කියන එකත් දෙයාආකාරයි කියලයි මම දේශනා කරන්නේ. සේවි තබ්බම්පි අසේවි අබ්බම්පි ඇු කල යුතු පින්ඩපාතයක් තියෙනවා ඇසු ොළල ුතු පිින්ඩ පාත තියෙනවා. යම් පින්ඩපාතයක් නිසා කුසල ධර්මයන් වැඩ නවද අකුසලයන් පිරිහෙනවා දේක ප්‍රගුණ කරන්න කිව්වා යම් පින්ඩපාතයක් නිසා අකුසල ධර්මයන් වැඩි නොවද කුස ධර්මයන් පිරිහෙනවා දේ ඇසරු කරන්න ඒ පාකිවදෙන් ඔබත් ඒවාගේ ඔබ ම් ආහාර ගන්න යන්න තැනමත වේවා. යම් ආහාරයක් ආහාරයක් ගන්න යෑම නිසා හෝවේවා ඒ ආහාරය නිසා ඔබේ අකුසල ධර්මයන් වැඩෙනවනං කුසල ධර්මයන් පිරිහෙනවනං අන්න ඒ ආහාරය බෙහැර කළි යුතුයි. ඒ වෙනුවට යම් ආහාරයක් අනුභවයෙන් එහෙම අකුසල් වැඩීමක් කුසල් පිරිහීමක් වෙෙන නැත්තං සිහියනිිතුව ඔබට ආහාර ගනීම හැකියාව තියෙනවනන්න්න එබඳු ආහාර සේවනය කළේ තුයි කියල බුදුරජාණන් වහන්සේ පෙන්ල දෙනවා. ඊට පසි පෙන්ල දෙනවා සේනාසනම් පහම්භික්ක වේ දුයි දේන වදාමි. පින්නත් මොහන් මේ සේනාන වාසස්ථානත් දෙආකාරයි කියලයි කියන්නේ. යම් වාසස්ථානයක වාසයකරද්දී අකුසල ධර්මයන් වැඩෙනවනම් කුසලේ පිරිහෙනවන ඒක බැහැර කරන්න කිව්වා. යම් සේනාසනයක යම් ගෙදරක වාසයකරද්දී. ධර්මයන් වැඩනවන අකුසල් පිරිහිෙනවානම් අන්න ඒ වාසස්ථානය ඒ සේනාසන ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාලා. ඔබේ නිවසගෙනැත්තපු කල්පනා කරන්න ඔබ යන එන්න තැන්ගෙනබ කල්පනා කරන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්ස පෙන්නල දෙනවා ඊළඟ කරන්න යම් ගමක් ඇසුරු කරගෙන වාසේකරදදි ියම් ගමක් ඇසුරු කරගෙන වාසේකරද්දී අකුසලේ වැඩනවා න කුසලේ පිරිහිෙනවනං ඔබට ඒ ගම ඇසුරු කරන්න එපාකිව්වා ඒ ගමින් යන්න කිව්වා ඒවගේ යම් ගමක් ඇසුරු කරගෙන නියම් ගමක් ඇසරු කරගෙන වාසය කරදද කුසල් වැඩෙනවනම් අකුසල් පිරිහෙනවාවනං ඒ ගම වාසය කරන්නේ ගම සේවනය කරන්න කියල අදාලා ඊට පස්සේ බුදුරජාන් වහන්ස පෙන්ල දෙනවා ජනපද ප්‍රදේශම් පහම් භික්ක වේ දයි දේනවාදාමි පින්නත් මහන්නේ මං මේ ජනපද ප්‍රදේශත් දෙයාකාරයි කියලයි කියන්නේ ඒ තමයි සේවනය ක ළේතු සහ නොකළ ේතු යම්ජනපදේක වාසය කරනවා නං එයින් අකුසල් වැඩිනවනං කුසල් පිරිහෙනවා නම් ඒක බැහැර කරන්න ඕන්නේ යම් ජනපදේක වාසය කරද්දී කුසල් වැඩිෙනවා නං කුසල් පිරිහෙනවා නං ඒක සේවනය කරන්න ඕේ අවසාන වයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්ල දෙනවා පුද්ගලම් පොහම් භික්කවේ දයි දේන වදාමි පින්නත් මහන්නේ මම මේ පුද්ගලයොත් ්‍යාකාරයි කියලා කියන්නේ සේවනයළ යුතු දගලයක්ක න්නවා සේවනය නොකළ ේතු පුද්ගලයකි න්නවා ඔබ යම් පුද්ගලයක්ු ඇසුරු කරද්දී ඔබේ අකුසල් වැඩිනවනං කුසල් පිරිහිෙනවනං ඒ පුද්ගලයාව දුරින්ම බැහැර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ වදාළ ඒ වගේම ඔබ යම් පුද්ගලයක්කු සේවනය කරද ඇසුරු කරද්දී කුසල් වැඩිනවනං අකුසල් පිරිහෙනවන අන්නේ පුද්ගලයාව නැවත නැවතත් ඇසුරු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්න ට දෙන්නට පැහැදිලිද. මේ ඔක්කොම ඔබේ සිත පිළිබඳව කරන්න තියෙන විමසී. ඔබ හිතන් තමයි මේ තීරණට ගන්න තියෙන්නේ. පින්වත් මෙන්න මේ කරුණු ටික ඔබ මේආකාරයට ප්‍රගුණ කරනවාන්නම්. ඔබ සචිත්ත පරියාය කුසල කෙනෙක් බවට පත්වෙනවා. තමන්ගේ සිත පිළිබඳව දකින්ට දක්ෂ කෙනෙක් බවට ඔබ පත්වෙනවා. ඉතින් මේ අප ඉගෙන ගත්තේ ඒ උතුම් නිවන් මග. අභ්‍යන්තර චිත්ත සමතයත් අධිප්ඥා ධම්මවිපස්සනාවත් තුළින් ඉතාමත්ම අපූරුවට විස්තර වූ මනරම් දේශනාව දේශනනාය නමුමකක්ද. සම්මත්ත සූත්‍ර මකක්ද ඒ සම්මත සූත්‍රයේ සඳහන් ව නාකාරයට තමන්ගේ ජීවිතය ගැන ප්‍රඥ්ඥාවෙන් දැක තමන්ගේ ජීවිතයේ අතහසභාවේ දැක ඒ ජීවිතයේ දුරුවලතා ප්‍රහණයකොට කුසලතා දියුණු කරගන්නට නිවන් මගේ මනාව වඩන්නට අදමීශවනය කළ උතුම්ශ්‍රී සද්ධරමය මීපින්න්නත්සීලු දෙනාට එකසී හිීතුවාසනාවේවා ඔබ සැමට තෙරුවන් සරණයි. ඒ භාග්‍යවත් වූ වරහත්තු සම්මා සම්බුදු රජාණන් වහන්සේට අපගේ නමස්කාරයවේවා. නමුබුද්ධය.